आई बॉन के पीलिगना आप चैनल लेकट आप तुम्हें वीडियो एक मं क्यों इधर मुनि मापी कथा करानी गोल्डियन कुरुला आधुनिक इलाकर आधुनिक मूलिक गटल वस्तम कोहुमद गोल्डियन विशेष गोल्डियन कुरुला हम कुरु पेटी तोरगा कोहुमद ये कुरु पेटी हदागा लोक प्रश्न तीन मम अदिना कोहुमद हम कुरु पेटी तोरगा ये कुरुला तीन लक्षण ඒ කුරුල්ල නිරෝගීද කියලා අපි තෝරගන්නේ කොහොමද කියන්නේ මොකද ගොඩක් අය කුරුල්ල විකුණුවට පස්සේ කුරුල්ල ගන්න කෙනායි විකුණපු කෙනායි අතර බැඳීම නැති වෙනවා එතකොට කුරුල්ල ගන්න කෙනා හරියට වගකීමෙන් කුරුල්ලව ගත්තේ නැත්නම් එයාට ඒ පාඩුව දරා ගන්න සිද්ධ වෙනවා අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක කුරුල්ල වරන් යනවා ඊට පස්සේ කුරුල්ල මැරෙනවා හැබැයි අපේ වගකීමක් තියෙනවා අපි හරි කුරුල්ලෙක්ව තෝරගන්නේ කොහොමද කියන එක ගැන අද මම කියලා දෙන්නන්නේ ආධුනික ගෝල්ඩියම් කුරුල්ලේ කොහොමද තෝරගන්නේ කියන එක තමයි හරියට ඒ වගේම පින්චස් වර්ග හදපු කෙනෙක් නම් සාමාන්‍ය කුරුල්ලෙක් ගැන දැකපු ගමන් දන්නවා නමුත් අද වෙනකොට ගෝල්ඩියන් හදන්න යමු වෙලා ඉන්න ආධුනිකයෝ පින්චස් හදන්නේ නැති අය යමු වෙලා ඉන්නවා ඒ වගේ කෙනෙකුට උනත් පහසුවෙන් හොඳ කුරුල්ලෙක්ව තෝරගන්නේ කොහොමද කියන එක තමයි අද මම පෙන්වලා දෙන්නන්නේ සාමාන්‍ය මේ ඉන්නේ කුරුල්ල ගොඩක් ඉන්න සාමාන්‍ය මේ වගේ කූඩුවක තමයි කුරුල්ල දාලා ඉන්නේ අපි කුරුල්ලෙක් ගන්න යනකොට අපි හිතමු මේ වගේ කූඩුවක ඉන්න කුරුල්ලන්ගෙන් කොහොමද හොඳ කුරුල්ලෙක් තෝරගන්නේ කියලා ආධුනිකයට එකපාරටම වැටීමක් ඉන්නේ නැහැ අන්න ඒක තමයි අපි අද කියලා දෙන්නේ අපි මුලින්ම මම කුරුල්ල අරගෙන පෙන්නන්නම් කොහොමද හොඳ පැටියෙක් අපි තෝරගන්නේ කියලා අපි මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනේ කුරුල්ලෙක්ගේ විශේෂයෙන්ම ගෝල්ඩින් කුරුල්ලගේ රේඩියම් පිළිබඳව මූලිකවම අපි බලන්න ඕන රේඩියම් තියෙනවා නම් ඒ කියන්නේ මේ කුරුල්ල පැටියේ එයාව හදන්න සුසු මට්ටමේ නැති වෙන්න පුළුවන් රේඩියම් තියෙනවා නම් මම රේඩියම් තියෙන කුරුල්ලෙක්ව දැන් අරන් පෙන්නන්නම් මේ ඉන්නේ චූටි පැටියෙක් මෙයාගේ ඔයාලට පැහැදිලිවම බැලුවම පේනවා ආධුනිකයෙකුට අඳුර ගන්න හරිම ලේසි මෙයාගේ මෙතන පොටගාව රේඩියම් .3ක් තියෙනවා මේ රේඩියම් 3ම තියෙනවා නම් ඒ කියන්නේ එයා තාම පැටියෙක් කියන එකයි සමහර අය එයා ෆීඩ් වෙලා ඉවර වෙච්ච ගමන් පැටියෙක් සමහරව සාමාන්‍යයෙන් මේ රේඩියම් එක මාස එකමාරක් දෙකක් විතර යනකොට තමයි රේඩියම් එක ටික ටික හැකිලිලා රේඩියම්ම නැති වෙන්නේ අපි ගොඩක් වෙලාවට පරිස්සම් වෙන්න ඕනේ පැටියෙක් ගන්නකොට රේඩියම් එක ගොඩක් ඇකිලිලා තියෙන හරි රේඩියම් එක නැති පැටියෙක් ගන්න අපි සැලකිලිමත් වෙන්න ඕනේ මම දැන් ඊළඟට පෙන්නන රේඩියම් එක නැති පැටියෙක්ව දැන් මේ ඉන්නේ මාස දෙකක් කිට් වෙන පැටියෙක් එතකොට මේ පැටියගේ රේඩියම් එක ගොඩක් දුරට හැකිලිලා තියෙනවා අපිට පේනවා රේඩියම් එක ගොඩක් හැකිලිලා රේඩියම් එක නැති වෙන්න ඒ කියන්නේ හැලෙන්න ගොඩක් ළඟයි අන්න ඒ වගේ පැටියෙක්ව තමයි අපි ගන්න වෙලාවට ගොඩක් වෙලාවට මූලික වශයෙන් අපි තෝරගන්න ඕනේ මේ වගේ පැටියෙක්ව දෙවෙනි කාරණය තමයි කුරුල්ලෙක් ඇක්ෂන් එක කුරුල්ලා ඉන්න හැඩය අපිට බොහොම වැදගත් වෙනවා ආධුරිකයන්ට මං හිතන්නේ ප්‍රවීණයෝ නම් දන්නවා හැඩය දැකපු ගමන් ප්‍රවීණයාට තේරෙනවා මේ කුරුල්ල හොඳයි කියන එක ආධුනිකයෝ නමුත් එහෙම තෝරගන්න බෑ අපි දෙවෙනියට බලමු කොහොමද මේ කුරුල්ලගේ ඇක්ෂන් එක ඉන්න විදිය කියන එක කුරුල්ලෙක් සාමාන්‍යයෙන් නිරෝගී කුරුල්ලෙක් අංශක 45කට වගේ ආනසය තත්වයෙන් තමයි ඉන්නේ ඒ කියන්නේ පොළොවත් එක්ක ගන්නකොට අංශ 90ක් ගත්තොත් අංශ 45 මෙන්න මේ ඇක්ෂන් එකේ කුරුල්ලා ඉන්න ඕනේ. එතකොට කුරුල්ලෙන් හිටගෙන ඉන්න වගේ පේනවා. ඒ අංශ 45 කුරුල්ලා ඉන්න ඕනේ. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් මේ කුරුල්ලා ගොඩක් දුරට නිරෝගී කුරුල්ලෙක් කියලා. අංශ 45ට වැඩිය ආනත වෙලා කුරුල්ලා පුම්බගෙන වගේ ඉන්නවනම් පුම්බගෙන කියන එක සාමාන්‍යයෙන් දන්න කුරුල්ලා හදන අය පුම්බගෙන කුරුල්ලා ඉන්න ඕනේ. පියාටු එකට ඇලිලා එක දිගට ඉන්න ඕනේ කුරුල්ලාගේ පියාටු එහෙම්මෙන් ඈත් වෙලා කුරුල්ල පිම්බිච්ච ස්වරූපයක් තියෙනවා නම් ඒ කියන්නේ කුරුල්ලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි. සමහරට ඒ කුරුල්ල හරියට ෆීඩ් වෙලා නැති වෙන්න පුළුවන්. පරිසර තත්ත්ව අනුව ඒ කුරුල්ලාට ඒක දරා ගන්න බැරුව එහෙම වෙන්න පුළුවන්. සමහරට කූඩුව වෙනස් වීම නිසා ඇතුළේ ස්ට්‍රෙස් එක නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඒක ඉතින් දන්නවා ආධුනික කෙනෙක් නොවෙන්නේ කෙනෙක් දන්නවා ඒ කුරුල්ලට මොකක්ද තියෙන තත්ත්වය කියන එක. සමහර වෙලාවට ප්‍රවීණ කෙනෙකුට උනත් ඒක අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් මම රූප රාමු දෙකක් පෙන්වන්නම් කුරුල්ලන්ගේ දේ ඇක්ෂන් එක තියෙන. එතකොට ආධුනිකයෙකුට බොහොම ලේසි තවත් කුරුල්ලෙක්ව තෝරගන්න පහසු වෙනවා තවත් ඒ රූප රාමු දැක්කහම.
පළවෙනි රූප රාමෙන් දැක්ක සුදු පාට කුරුල්ලා. ඒ කුරුල්ලා හොඳ තත්ත්වයේ කුරුල්ලෙක්. ඒ කුරුල්ලා හොඳ ෆීඩ් වෙලා දිනනවා. ඒ කුරුල්ලාගේ ඇක්ෂන් එක හොඳයි. ඒ වගේ කුරුල්ලෙක් එයා ක්‍රියාකාරීත්වය බොහොම හොඳ මට්ටමේ තියෙනවා. අන්‍යවැදී කුරුල්ලෙක්ව තෝරගන්න අපි නිතරම පරීක්ෂම් වෙන්න ඕනේ ආධුනිකයා. අපි දෙවෙනි රූප රාමුවෙන් දැක්කේ සාමාන්‍ය ෆීඩ් වෙලා මදි පොඩ්ඩක් හැක්කෙච්ච කුරුල්ලෙක්ව. ඒ කියන්නේ ඒ කුරුල්ලා සමානලාට යාට පරිසරයේ දින දේවල් දරා ගන්න බැරුව එක්කෝ ඒ කුරුල්ලට මොකක් හරි තත්ත්වය තියෙන තත්ත්වයට ඔරොත්තු දීමේ හැකියාවක් නැති නිසා තමයි ඒ කුරුල්ලා ඒ විදිහට පොඩ්ඩක් උඹගෙන ඉන්නේ. විශේෂයෙන්ම තව තියෙන දෙයක් තමයි ඒ වගේ කුරුල්ලෙක්ගේ තටු දෙක පොඩ්ඩක් වෙලාට පොඩ්ඩක් පහත් වෙලා තියෙන්න පුළුවන්. බෙල්ල වකුටු කරගෙන වගේ ඉන්න පුළුවන්. සමානලාට සම ආදුනික දකින්න වෙන්නේ සමානට ඔළුව ගහගෙන ඉන්න පුළුවනි පැත්තෙන්. ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ වගේ කුරුල්ලෙන් නොගෙන ඉන්න අපි පරිස්සම් වෙන්න ඕන. නැත්නම් අපි අරගෙන ඊට පස්සේ කුරුල්ලාට අනතුරක් වුණාන් පස්සේ ඊට පස්සේ අපිට වැඩක් නැහැ. ගෙන ආපු ගෙනාට දෝෂ ආරෝපණය කළා. දීපු ගෙනා වගේම ගන්න කෙනා පරිස්සම් වෙන්න දෙන කෙනාගේත් වගකීම තමයි හොඳ කුරුල්ලෙක් ලබා දෙන එක. මම දකින්න විදියට නම් නමුත් ගන්න කෙනාගේ ඊට වැඩිය වගකීමක් තියෙනවා. එයත් හොඳ කුරුල්ලෙක් තෝරාගෙන මෙයාට හැකියාවක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට ඒ රූප රාම වලින් ඕගලන්ට දැන් පොවම් පැහැදිලි කොහොමද කුරුල්ලෙක් අපි තෝරගන්නේ කියලා. තව දෙයක් තමයි ආදුනිකයන් නිතරම කුරුල්ලගේ හිතා ගන්න බෑ කුරුල්ලගේ දැන් මේ තියෙන තත්ත්වයට දෙනවා. සමහරලාට කුරුල්ලගේ කකුල් වල අඩුපාඩු තියෙන්න පුළුවන්. සමහර බ්ලඩ් ලයින් වල ප්‍රශ්න නිසා කුරුල්ලගේ කකුල් කොර වෙලා ඇද වෙලා තියෙන්න පුළුවන් දැන් තියෙනවා. නමුත් ඒක ආධුනිකයන්ට එකපාරට නොපෙනියන්න පුළුවනි. ඒ හින්දා කකුල් ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. කකුල් හොඳ නිරෝගීද කියලා බලන්න ඕනේ. කකුල් ලීයක් අල්ලගෙන නම් එයා නිතරම ලීයක් උඩ ඉන්නවා නම් ඒක අල්ලගෙන ඉන්නකොට අපි කකුල් පරීක්ෂා කරන්න ඕනේ. ඊට අමතරව කුරුල්ලගේ බර අපිට කුරුල්ලව අල්ලන්න දෙනවා නම් ඒ ගන්නගෙන අපිට පුළුවන් කුරුල්ලාගේ බර තීරණය කරන්න. කුරුල්ලා යම්කිසි බරක් තියෙන්න ඕනේ පැටියෙක් උනත් කුරුල්ලා ගොඩක් සැහැල්ලුවට තේරෙනවා නම් ඒ කියන්නේ කුරුල්ලාට ෆීඩින් එක මදි කියන එකයි. තව ඒකම අපිට බලන්න පුළුවන් කටෝ කියලා. ආදුනිකයන් කටෝ කියවට ගොඩක් දන්නේ නැහැ. බඩ යට තියෙනවා පොඩි පතුරක් වගේ දිගට. ඒක තමයි ඒ කියන්නේ සම්බන්ධ වෙන තැන දෙපැත්තෙන්ම සම්බන්ධ වෙන තැන යට තියෙනවා පොඩි පතුරක් වගේ. ඒකට තමයි කටෝ කියන්නේ. කටෝ ගොඩක් තදට අතට අහුවෙනවා නම් ෂාප් එකට ඒ කියන්නේ ඒ කුරුල්ලාට පිඩ් එක මදි කියලා. ඒ වගේ කුරුල්ලෙන් නොගෙන ඉන්න අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි තව අපිට පුළුවන් පරීක්ෂා කරන්න කුරුල්ලාගේ පසුපස ප්‍රදේශ. පසුපස ප්‍රදේශ පරීක්ෂා කරනකොට අපිට තේරෙනවා පසුපස ප්‍රදේශ තෙමිලා තියෙනවා නම් මයිල් එතන ඇලිලා වගේ තියෙනවා නම් එයාගේ පිහාටු. ඒ කියන්නේ ඒ කුරුල්ලාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට බඩේ අමාරුවක් වෙන්න පුළුවන්. තව ගොඩක් ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. කොයි වෙලාවකවත් අපි ඒ වගේ පිටිපස්ස දෙමිච්ච පැටියෙක්ව ගන්න නරකයි. ඒ කියන්නේ කුරුල්ලා නිරෝගී මට්ටමේ නැහැ කියන එක මම හිතන්නේ දැන් ඕගලන්ට ගොඩක් පැහැදිලි වුණා. මම කියපු කාරණා වලින් කොහොමද අලුත් කුරුල්ලෙක් ගන්නකොට අපි කොහොමද ගන්න කියන එක අපි ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද කුරුල්ලෙක්ව ෆීඩ් කරන්නේ, කොහොමද කුරුල්ලෙක්ව බ්‍රීඩින් දක්වා ලොකු කරගන්නේ, ඒ වගේම කොහොමද අපි බ්‍රීඩින් වලට යොදන්නේ, සහ එයාලට දෙන්න ඕනේ පෝෂණීය කෑම වර්ග මොනවද කියලා අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරනවා. මම ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පිළිවෙලින් ඊළඟ වීඩියෝ බලන්න. එතකොට ආධුනිකයෙකුට ඕනෑම ආධුනිකයෙකුට බය නැතුව කුරුල්ලෙක් ගෝල්ඩින් කුරුල්ලෙක් හදලා හොඳ ආදායම් මාර්ගයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මම ඒක සාතික වෙනවා අපේ channel එකත් එක්ක ඉදිරියටම රැඳී ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා.